අපි දැක්කා පහුගිය දවසකදී දැන් විදුලි බල අමාත්‍යාංශයෙන් මණ්ඩලයෙන් අමාත්‍යාංශයෙන් අව යොමු කරලා තියෙනවා 120 කින් විදුලි බිල වැඩි කරන්න කියලා කාරණාව. එතකොට කාර්ද මේක බාර දීලා තියෙන්නේ මේ ලිපිය බාර දෙනවා මේ මහජන උපයෝගිතා කොමිසමට බාර දෙනවා ලිපි ලිපියක් 120 කින් අපේ විදුලි බල වැඩි කරන ඔබතුමන්ලාගේ අනුමැතිය ලබා දෙන්න කියලා. එතකොට අපි අහන දැන් මීට පෙර ආතුව අදාළ අමාත්‍යවරයා සමාජයට ඇවිල්ලා කිව්වා දැන් අපි විදුලි බිල වැඩි කරනවා මින් මත්තේ එහෙම වෙන දෙයක් වෙන්නේ නැහැ විදුලිය කපන්නෙත් නැහැ විදුලි බිල වැඩිවීමක් සිද්ධ වෙන්නෙත් නැහැ කියලා එතුමා සඳහන් කළා. එතකොට රුපියල් 1500ක තිබිච්ච විදුලි බිල ඒ වෙලාවේදී රුපියල් 4500ක් 5000ක් විතර මුදලක් වැය කරන්න සිද්ධ වුණා ඒ බිල වැඩිවීමත් එක්ක. එතකොට සාමාන්‍ය අහිංසක මිනිස්සෙක් තමන් රුපියල් 1500කට බිල ගෙවාගෙන ජීවිතය ගත ගහගෙන යන්තම්ගේ ජීවිතය ගත ගහගෙන හිටපු මිනිසුන්ට එකපාරටම 33000 වෝට් එකෙන් කරන්ට් එක වැදුනා වගේ රුපියල් තව 4500ක් විතර වැඩි වුණාට පස්සේ රුපියල් තව 1500 6000 විතර වුණා. ඒ මිනිස්සු කොහොම හරි යන්තම් දණිපනි ගහලා අර කන බොන දේ බඩ අකුලගෙන අර ටික ඉතුරු කරගෙන විදුලි බිල විදුලිය පාවිච්චි කිරීම සඳහා ඒ මුදල යම් තම් පියව ගත්තා. පියවගෙන අනිත් පැත්ත හැරෙනකොටම මෙන්න 108කින් 112කින් 122කින් නැවතත් විදුලි බිල වැඩි කරන්න සූදානම් වෙනවා. ඒතොර අපි අහන්නේ දැන් අමාත්‍යංශවල අපි දැක්කා පහුගිය දවස්වල එක එක මැති ඇමතිවරු ජනාධිපතිවරුන්ගේ දරුවන්ගේ මගුල් විවාහ සඳහා විශාල කෝටි ගණනාවක මුදලක් විදුලි බල මණ්ඩලයට ගෙවන්න ඕනේ. ඒ ගෙවීම පැත්තක තියෙද්දී ඊගාවට අමාත්‍යංශවල විශාල ඇමතිවරු ප්‍රමාණයක් විදුලි බිල කෝටි ගණනාවක් ගෙවන්න තියෙනවා. ඊගාවට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ අය අකටයුතු ගනුදෙනු සඳහා කෝටි ගණනාවක් වංචා කරලා තියෙනවා. ඒවා බිලියන ගණන් මුදල්. දැන් මේ විදුලි බල මණ්ඩලය මොකද කරන්නේ? දැන් මේ සියල්ල එකතු කරලා ඒ වෙච්ච පාඩුව ජනතාවකෙන් ලබා ගැනීම සඳහා මේක ජනතාව මත පටවන්න සූදානම් වෙන මොනතරම් බරපතල වැරැද්දක්ද? එතකොට ජනතාව මේ පිළිබඳ දැන් රුපියල් 2500කින් විදුලි බිල ගෙවපු මිනිස්සයා රුපියල් 6000කින් යන්තම් මේක මේ පෞගිය දවස්වල සිදුවේ වැඩිවීමත් එක්ක රුපියල් 6000කට මේ වෙලා තමන්ගේ කෑම එක වේලක් අකුලගෙන දෙවේලක් අකුලගෙන යන්තම් විදුලි බිල විදුලිය ලබාගෙන කටයුතු සිද්ධ කරගෙන විදුලි බිල ගෙවාගෙන ගියා. ඒක හැරිලා අනිත් පැත්ත හැරෙනකොටම තවත් 122කින් වැඩි වෙනවා. එතකොට මිනිසුන්ට රුපියල් 10000ක් විතර බිලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට කොහොමද මේ මිනිසු ගෙවන්නේ? එතකොට මේ රටේ ජීවත් වෙන මැතිඇමතිවරු ඕනේ වුණාද? ආණ්ඩුවක් වුණා වෙනවද? මේ විදිහට විදුලි බිල වැඩි කරන බිල් වැඩි කරන්න එහෙමනම් වුණා වෙන්නේ නැහනේ. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරන්නේ ඇමතිවරයාට අපි මතක් කරනවා මේකට මේ වැඩ පිළිවෙලක් හදන්න. ජනතාවට මේ විදිහට ගිහිල්ලා ජනතාව මොනතරම් දැඩි අසරණ භාවයකට පත් වෙලා තියෙන්නේ. තාම මිනිස්සු දැන් අපි දැක්ක එකා දෙන්න තමයි පෞගිය දවස්වල ජීවන වෘත්තිය ගත කරගන්න බැරුව ජීවිකාව ගත කරගන්න බැරුව දරුවොත් එක්ක කැලණි ගඟට කළුතර ගඟට පැනලා මැරිච්ච අය අපි දැක්කා. ඊගාට වහද්විලා දරුවොත් එක්කම එකම පැදුරේ මිහිදන් වෙච්ච මිනිස්සු අපි දැක්කා. ඒ නිසා දැන් මේ සූදානම් කරන්නේ සමස්ත ජනතාවටම මෙන්න මේ තත්ත්වෙට උදා කරන්නද කියන කාරණාව අපි ඇමතිවරයෙන් අහන්න ඕනේ. ඒ නිසා ඇමතිවරු වැඩක් නැහැනේ මේ බිල වැඩි කරන නෝක ඇමතිවරුන්ගේ තියෙන ගෙවන්න තියෙන වරප්‍රසාද ටිකත් මේ රජයට පවරලා එතකොට වෙනම අමාත්‍යාංශයකට දීලා ඔය මොකද්ද අර මේ කොමිෂමට දුන්න නම් විදුලි බිල වැඩි කරන්න ඕනේ වැඩි කරන්න අඩු කරන්න ඕනේ වැඩි කරන්න කියලා දැම්ම නම් දත්ත ටිකක් කවලි වරලා පරිගණකයක් එතකොට ඔටෝමැටිකලි උඩු යටිකුරු යනවා. මේක හැමදාම වැඩි වෙන එක තියෙන මිනිසුන්ට අද පුදියගෙන හෙට උදේ නැගිටිනකොට බය හෙට උදේ වෙනකොට මොනවද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මේ තියෙන හොරකම් වංචාවල් පියවා ගැනීම සඳහා අපි දැක්කනේ කෝප් කමිටුවට එනවා. කෝප් කමිටුවේදී එළි වෙනවා කෝටි ගණනාවක් වංචා කරපු මැති ඇමතිවරු පිළිබඳ තොරතුරු. ඒ වගේම නිලධාරීන් පිළිබඳ තොරතුරු සමාජගත වෙනවා. ඒවයි දැවැන්ත විදිහට හොරකම එළි පිටම අහුවෙනවා. මෙච්චර කෝටි ගණනාවක් අදාළ නිලධාරියා හොරකම් කළා තියෙනවා, අදාළ බලධාරියා හොරකම් කළා තියෙනවා. ඒකට අපි හිතනවා කෝප් කමිටුවේ මේ ගත්ත ක්‍රියාමාර්ග නිසා හෙට ඇමතිවරයා හෝ අදාළ නිලධාරියා අත්තරංගුට ගනී කියලා. බලනකොට කෝප් එකේ කරන ප්‍රකාශය වැදගත් කමක් නැහැනේ. ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි කතානායකවරයාට යෝජනා කරනවා ඔය කෝප් කමිටුවට ඇවිල්ලා දීපු වාර්තා අනුව ලංකාවේ ණය තුන්ගුණයකින් ගෙවා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැනට තියෙන ඩොලර් බිලියන 100කට වැඩි ප්‍රමාණය තුන් සැරයක් ගෙවන්න පුළුවන් තත්ත්වයක හොරකම් මේ රටේ කරලා තියෙනවා. ඒ නිසා ඔය කතානායකතුමාට අපි කියනවා
කෝප් කමිටුවේ ගෙනෙන වාර්තාවල් පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කෝප් කමිටුවෙන් පැවරීමේ නීතිමාලාව සකස් කළ දෙන්න කියන ඉල්ලීම අපි විශේෂයෙන් මතක් කරනවා නැත්නම් මේ තරම් හොරකම් දැක්කහම අපිට හිතර හැමදාම මාධ්‍ය දිහා දැක්කහම උදේට අර පුවත්පත් වල කරන ප්‍රකාශ දැක්කහම සියල්ල හොරකම් තියෙන්නේ වැඩි හරියක් තියෙන හොරකම අනිත් පැත්තෙන් දූෂණය අනිත් පැත්තෙන් වංචාව අනිත් පැත්තෙන් මද්‍රව්‍ය නිසා පාතාල ක්‍රියාකාරීත්වයන් පිළිබඳව දින ඊට වඩා දෙයක් බලන්න දෙයක් නැහැ. ඒ නිසා ඒකෙන් පේනවා රටම බංකොලොත් භාවයට පත් වෙලා තියෙන්නේ. අනිත් කාරණාව තමයි දැන් අපි දැක්කා මේ IFM එකෙන් ණය පළවෙනි වතාව දුන්නා. IMF එකෙන් ණය පළවෙනි වතාවර දුන්නා. දැන් දෙවෙනි වතාවේ දෙවෙනි කොටස දෙන්න සූදානම නැහැ. පළවෙනි වතාවද ඕන් මොකද්ද කිව්වේ? ඔබ මේ ගන්න මුදලේ මොකද මෙච්චර කාලයක් ණය අරගෙන ණය නොදෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ IMF එකට ණය දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කර දෙේ පළවෙනි වතාවට දුන්නා ඩොලර් බිලියන 2.6න් මූලික මුදල දුන්නා. මූලික මුදල දීලා කිව්වා ඔබ දැන් රටේ ආර්ථික නිෂ්පාදන ආර්ථිකයකට යන්න. නිෂ්පාදන ආර්ථිකයකට ගිහිල්ලා රට සංවර්ධනය කරලා මේ ණය ගෙවන්න පුළුවන්කම තියෙනවා කියලා පෙන්වන්න. ඉතින් කෝගේ ගත්ත ණය වලින් මොකද්ද කරේ? අර පහුගිය දවස්වලදී අරගලේදී ගෙවල් පිච්චුවනේ මැති ඇමතිවරුන්ගේ. ඒ ගේකට සාමාන්‍යයෙන් අපි කියමුකෝ කෝටි 10ක් කියලා. ඒකට ගියේ වියදම නැත්තම් පිච්චුනහම මේකට වෙච්ච හානිය. එතකොට මේගොල්ලෝ කෝටි 20ක් දාලා ඒ වගේ දෙගුණ තෙගුණ කරලා දැන් මේ ගෙවල් වලට අර සල්ලි වලින් කොටසක් බෙදාගත්තා. එතකොට අපි අහන්නේ ඇයි මේ රටේ ජනතාව උගස් තියලා ගත්ත ණය වලින් ඒ ගෙවල් වල මේ පුච්චපු ඒ ණය ගවන්නේ මොකටද අපි? ඒකේ වන්දි ගවන්නේ මොකටද අපි? ඒවට අල්ල ගන්න ඕන අර අරගල භූමිය ගෙවල් ගිනි තියන්න සහයෝගය දුන්නනේ. අන්න ඒගොල්ලෝ අල්ල ගන්න. ඒගොල්ලන්ගේ තියෙන දේපල රාජසන්ත කරලා ඔවුන් ඒ පුදල් වලින් ගන්න. මේ අහිංසක මිනිස්සු එදා වේලා කන නැතුව පහුගිය දවස්වල යන්තම් බඩ ගැට ගහගෙන බඩ තද කරගෙන හිටියා. ඒ ඉන්න අතරතුරදී අරගලයකුත් උනා. ඒ අරගලය තුලින් ගෙවල් පිච්චුණා. එතකොට IMF ඊට පස්සේ ඇවිල්ලා ජනාධිපතිවරයා IMF එකේ ණය ගත්තා. අර ගත්ත ණයෙන් දැන් මොකද කරේ? පළවෙනි කාර්යය වුණේ අර මේ පුච්චපු ගෙවල්ලට වන්දි දෙන එක. මැති ඇමතිවරුන්ට හොඳයි. තමහල්ලාට කියලා කරගත්තද කියලා අපිට හිතෙන. මොකද ඒ අදාළ පුජ්ජුර අත්තරෙන් කොට ගන්නෙත් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? කෝටි ගණනාව කෝටියක් දෙකක් වෙන යන වියදමට වෙච්ච හානියට කෝටි 10ක් විතර වෙන් කරගන්න. හොඳයි නේ ඇමතිවරයාට අලුත් නවීන තාක්ෂණයක නිවසක් හදාගෙන හොඳට ඉන්න පුළුවන්. කාගේ සල්ලිද මේ අහිංසක ජනතාවගේ සල්ලි? මේ මිනිස්සු මොකටවත් සම්බන්ධයක් නැහැ. මේ මිනිස්සු හැම තිස්සෙම පටිතරද කරගෙන තමන්ගේ ජීවිතයේ දුක විඳගෙන මහා විශාල පෞගිය කාල පරාසය තුළ ගත කළා. දැන් මේ මිනිස්සුන් මේක දැන් අපි අහන්නේ මොකෝ නිෂ්පාදන ක්‍රියාවලියකට යනවා. ඒ මිනිස්සු කිව්වේ නැහැ රටේ තියෙන ලයිට් බිල වැඩි කරලා මේ රුපියල් වැඩි කරගන්න කියලා කිව්වේ නැහැ. ඒ මිනිස්සු කිව්වේ නැහැ තෙල් මිල වැඩි කරලා ඉවරලා ඒකෙන් යන මුදල් ටික එකතු කරගෙන ආණ්ඩුවේ මුදල් තියෙනවා කියලා පෙන්නන්න නෙමෙයි මේ මිනිස්සු කිව්වේ. IMF එකෙන් කිව්වේ අපි දෙන ණය වලින් නිෂ්පාදන ආර්ථිකයට ගිහිල්ලා ඕගොල්ලොන මේ ණය ගෙවන්න පුළුවන් වැඩපිළිවෙලක් පෙන්වන්න කියලා කිව්වේ. පළවෙනි වතේ කිව්ව කරේ නැහැ ඒක. ඒ නිසා ඔවුන් දැන් පැකිලීමක් තියනවා නැවත වතාවක් දෙයි කියලා. දැන් අපි දන්නවා දැන් ඊයේ වෙනකොට ඊයේ හවස ගත කරපු අපි සාමාන්‍ය දුර බැහැර ගමනක් ගිහිල්ලා ගමන ගිහිල්ලා එනකොට අපි ගෙමු අනුරාධපුරයට ගිහිල්ලා කියලා අපේ පෞද්ගලික වාහනයක ගියා. ගිහිල්ලා අපි ආන්තම් මුදල අරගෙන යනවා ගිහිල්ලා එහෙට ගිහිල්ලා තෙල් ටික ගහගෙන මෙහෙට එන්න කියලා. එදා රාත්‍රියේම මධ්‍යම රාත්‍රියේදීම තෙල් මිල වැඩි වෙනවා. තෙල් මිල වැඩි වුණාම අර ගාන කොහොමද මිනිස්සු සම්පූර්ණයෙන් පරිහරණය කරන්නේ? බැලන්ස් කරගන්න නැත්නම් සමතුලිත කරගන්නේ කොහොමද? එතකොට මේක බලනකොට මහා විශාල හානිදායක අවස්ථාවක් අපි දකින්නේ නැහැ. ලෝකේ තෙල් මිල ඉහළ යනකොට මෙහෙ ඉහළ යන එක පාටම. හැබැයි ලෝක වෙළඳපොලේ තෙල් මිල පල්ලෙහාට බහිනකොට කවදාවත් පල්ලෙහාට බහින්නේ නැහැ. ඒ බැවැස්සත් ඉතාම සොච්චම් මුදලක් තමයි බහින්නේ. රුපියල් 10කින් අඩු කරලා රුපියල් 100කින් 200කින් වැඩි කරනවා. ඒ නිසා මේ ආණ්ඩුවක් මොකටද මේ බදු ගහලා වෙන මොනවද තියෙන්නේ? රටේ නිෂ්පාදන ආර්ථිකයට යන්න ඕනේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඊගාවට රටේ ආර්ථිකය හොයාගන්න වැඩපිළිවෙල සකස් කරගන්නේ නැහැ. සංචාරකයෝ දැන් ලංකාවට එන සංචාරකයන්ට අවශ්‍ය වෙන පහසුකම් ටික දෙන්නේ නැහැ. ඊගාවට අපේ තියෙන ගුවන් තොටුපළේ ගත්තාම ගුවන් යානේ ගත්තාම ඒක හැමදාම කැඩිලා ඊගාවට ඒ මිනිස්සු යන්න හරියට නිසි ආකාරයෙන් වෙලාවක් නැහැ. මොනතරම් අපහසුතාවයට පත් වෙච්ච රටක් බවට පත් වෙලා තියෙනවද කියන කාරණාව අපි මේ වෙලාවේදී අහන්නේ. ඒ නිසා මේ හැම දෙයක්ම අකාර්යක්ෂම වැඩපිළිවෙලක් තියෙන අඩුම ගානේ සංචාරක ව්‍යාපාරේවත් දියුණු කරලා ඒකෙන් එන මුදල් ටිකවත් ගන්න වැඩපිළිවෙලක් නැහැ.
Tiada sah merata mukadde mekaran ni, koi tanah tapi arah ke ni ane. Nayaka ala kala antipura loko minisun da, rata ugasti ala kau ur khatari sinna mei mei ma. Tiapa ini kemudi khalaya ke ane, tuh ada hitam ay koi tari katten nayak nayak tin rata kat, sinna uno tapi da erate pal ni atenwa jiwatnya sama sinna mei ni. Muka da me pal ke unda tapi wiswa da atino, minisun me rata mei yama kerai gila. Tiada sah etat tulip atelati, tiada sah me loko banku engwat. Kauwat kiri naya merata itu ini naya minisun da badugahal rata pahlne kerana ni naya kerana ini badugahal ni kerana naya kerana ini rata itu arti ke akeh naya beda perlu laka dana mukul badugahal nat minisun da salien ni pahaya dengan udaharnya gatam ada watbe watu kere beluham ika wat be dakunu pala ati gatam teh watu petak kita minisun dalat ini ayi teh gasase walbe bilat ini apik aku ayi me teh waga wat aku lo kerana ni handur ni beda kene ayi Dewa gawang apa itu dah ada emak tu puna. Apa Paulan ada tu kerja tu dewa gawang kalla. Dengan hari dah tu ne boramitiya rupiah leda satu sijai. Dengan hari ne rupiah tu lalu dah boramitiya. Ini emisi semua kita kerana thampurne me dewa gawa petak kerja emma lepas semua kita dewa gawa kerja tu. Kami teh tiga ane koyer tu pita latar dollar enne. Dengan okom nanti bela gila dino. Videse bini me galai ne wede pilih okom waladala. Lanka emisi sunda badu gawa jiwat tena. Apal ke inor ada dekmak ne. Pahlek ekenang hari nang dekmak ti ne pahai, Mei inna kisin tu pahlek ekutah dekmak neti pahlek ekutika kini ni sah Mei gollo, bahagai chandan teri patun ari kita pasun dama berarti ini, tiap ni sah Mei vidri katham janatawa, arida aragalabu Mei bes janatawa kene vidri kali tu bahine, hadawati ma marahake tu meren mukutah minisun dah engke tatur patter ada ini, apida gedra awat tekai magehiti at tekai magehiti ot tohnasi gedra kiot magehiti ot tamunasi. Abang, kita lagi ot, ambunan sih, bagi itu ot, tuan sih kita kata apa, thamai thine, esa kuhe giat, memisung jiwite, anaturu kita pattelati, no kita karena, bisesi matakran none, anik karena thamai me, oh, me beno kota, andu, tindu, karena thino, kagar yojana valya kanu, apda, aranci, lokbanku yojana vakila, kese hoveva, me beno kota hamudave, senangkeng, lakshya dakwa, pilih sadu koran, sujana kala thino, kala aranci aktino. Mee karena dia beluham, perdana masing angka eka, katé jati ka raksa atau tarjanya. Ani karena apa? Tapi apa mungkin biar pala ke? Ane dek makti none kira, dek hamuda abe, niladaring, naratu kemudian, rata ke hamabela, kadim Amerika, gatam, wedding, buying, mudal buying kerana mukodat jati ka raksa bersanda. Itu kau dalam Lanka ini mukadat kerana jati ka raksa pahwa dino. Itu kau jati ka ara meka prakasa le patkara ara pasne. Orang mana rata kau tapi abiyok kerana puluang. Mena trastwadi kanda emto suuda nang mena puluang. Ika kau tapi ahanne me ayi me hamuda aing kerana laksyak dakwa. Aing kerana mukadat. Ayi me andu ada wede perlu lakti ne perlu. Hamuda niladari lawa dengan api dano apa dawa kunam. Ya apa dawa kunam kau ruwate ni nene. Apa dah bicara mana hamuda niladari? Abilah kandu mereka tamang kehidupan itu, marah ni tarajan ya teka, kepala mevesila, mana kat itu kerana hamuda campaign kita gila belu, ham wate malasan terbawa lagi no. Ini apa itu beri me hamuda niladari ini kerana mesebab mekalo aragin. Jam nishpadan kerja awal lagi katian. Nishpadan kerja awal tidak hilang. Peter ating kerja baru dia tahanan kerana, ini rata arti kat itu turun. Itu orang emisi juga berat tino. Emisi sudah yang elir dahana kot emisi sudah dengan loko wandiya. Eka pada itu kot dengan muka kau mende mewandi kebal ni. Minne mete atur lepat telat ini sah. Mere pilih bandawa rando wising. Wisesa awal dah ni mukaran. Netang rata jenata awa kotenin kotenan lepat teri dikila. Hita agan mete atur ti ini kerana karena mata keran none. खता व्यवसायन सदाहन करना में ये सारे आरागले टा आओ जिस निम्मे जनता मिलेंगे इन्हें मरागने में रहने की अला तो कुछ मेवेनो कुछ ट्रस्ट पनाता कुछ गिनहल्ला पीएन होता है जनता वाके दुख किया गंडे जी कुछ ने लेट एवा के पनात गिनहल्ला समाज माध्य मार्दने पनाता गिनहल्ला मेवा के तत्पर न तू नाम जनता वाट Jam kisah gerhana itu asalnya kerana ni dah ada ni make apa yang kau tu komen tu bawa. Oh, dan sama aning api dana manusia kita perasnya kurang. Eh, perasnya kolak sama aning bidya anu kulo bawa bidana angkerna wisudisetaknya wajib urup bawa kita tino perasnya kurang. Eh, perasnya kolak bola lian. Liala petak kerja anu guli kerja petak kerja anu. Tukar ar perasnya tino saman dati na perasnya krama anu kulo bawa kemin ke yata pat kerja anu puluang. Dengan api dekka, mereka te, zaman da pasnya aku nama, eminusun deh ti na hite aave gaya,
pita karena mat samaj mati tuling itu kan emang disundai tika yang pramane ka mereka yang pramane ka suka kerja kan pulang kerja samane kerja kan pulang kamu tino mage hite di nanti mama samaj ini yang kiuan ya dikira emang sudah satu tak tino ini terak nih me samaj mereka balan ayat mereka dekka ama oh ekta tamai me andu me wakit me wakit dewal kalah tino me wakit wanca wal kalah tino ini sama mereka tak kriya marga kan nuna kira deng minusu janata pelagai no itu kan deng andu atau ne ආණ්ඩුවට ඕනේ දැන් මේ කිසි දෙයක් සමාජගත නොවි තමන්ට උමනා හැටියට රට පාලනය කරන්න ඒකාධිපති පාලනය දුනේ රජවරුන්ගේ පාලනය ක්‍රමයේ තුල තුන ඒකාධිපති පාලනයක් කියලා රජතුමාට ඕනෑම වැරද්දක් කරන්න පුළුවන් අන්නේ තත්ත්වෙට මේ ගිහිලා තියෙන. ඒ කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රයේ පාදයට මරු පහරක් ගැසීමක් තමයි මාධ්‍ය වාරණය කරනවා කියලා කියන්නේ. ඒ නිසා සමාජ මාධ්‍යවලට අත තියලා සමාජ මාධ්‍යවලට ගෙලෙහිලිකම් කරලා සමාජ මාධ්‍ය වාරණය කරාට පස්සේ තමන්ගේ දැවෙන පීඩාව පිට කරගන්න තැනක් නැහැ. නැති වුණාට පස්සේ මම කිව්වේ ඒකයි ජනතාව සමස්තයක් ඉද මොකද එක්කෙනෙක් බහි බැස්සොත් එහෙම තමයි අනිත් මිනිස්සුත් කෑ ගහගෙන එළියට බහින්නේ. ඒ බැස්සට පස්සේ සමස්තයම බහිනකොට ආණ්ඩුව වෙඩි තියන්නේ කාටද? ආණ්ඩුව මර්ධනය කරන්නේ කවුද? එතකොට ආණ්ඩුවට සිද්ධ වෙනවා එක්කෝ තමන්ගේ ජීවිතේ පූජා කරන්න. ඒ තත්ත්වෙට තමයි පත් වෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරනවා මේ සමාජ මාධ්‍ය වලට අත තැබීම බරපතල ගැටලුවක්. ඒ වගේම තමයි රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කිරීමක් තමයි සමාජ මාධ්‍ය මර්ධනයට සූදානම් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා එබඳු මේ අනූණ කටයුතු නුවණක් නැති කටයුතු කරන්න සූදානම් වෙන්න එපා කියන කාරණා මතක් කරන්න. සමාජ මාධ්‍යවල යම් මේ වැරදි සහගත කටයුත්තක් සිද්ධ වෙනවා නම් ඒක අදාළ ඇමතිවරයා සමාජයට ඇවිල්ලා කතා කරලා ජනතාවගෙත් අදහස් අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න කියන කාරණාව මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔතන ඔය පස්ස 50කුත් මේ 50 සම්මත කරගන්න කටයුතු කරනද ඒ වෙනුත් ජනතාවට මොන විදියට බලපෑමක් ඇති වෙයි? ඔව් ඇත්තටම අපේ රටට ත්‍රස්තවාදී 50ක් අවශ්‍යයි. ත්‍රස්තවාදයේ මර්ජනය කිරීමේ 50ක් අවශ්‍යයි. මේ තියෙන්නේ ත්‍රස්තවාදයේ මර්ධනය කරන පරතක් නෙමෙයි. මේ එන්නේ රට ආණ්ඩුවට විරුද්ධව පවතින ආණ්ඩුවේ මර්ධනකාරී ප්‍රතිපත්ති සහ ඊගාවට ජනතා පෙළන දාඩනයට ලක් කරන අදහස් වලට වැටබැඳීමක් තමයි මේ කරන්න සූදානම් වෙන්නේ. ඒවා ත්‍රස්තවාදය කියලා තමයි ආණ්ඩු විරෝධී කියලා යම් මතයක් ආවොත් ආණ්ඩුව යම් වැරද්දක් කරනකොට ඒක පෙන්වලා දුන්නොත් ඔන්න ත්‍රස්ත විරෝධී ක්‍රියාවක් විදිහට තමයි මේ පනත් ගේන සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා රටේ ජනතාව මෝඩ ජාතියක් කරන්නේ නැතුව මේ හරි කටයුත්තක් කරන්න කියන කාරණා තමයි මතක් කරන්න තියෙන්නේ. ඒ නිසා මේ පනත් ගෙනල්ලා ත්‍රස්ත පනත ගෙනල්ලා මේ ත්‍රස්තවාදය මර්ජනය කරන්න ප්‍රශ්නයක් නැහැ. රටේ ජනතාව පාලනය කරන්න සූදානම් වෙනවා නම් ඒකත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රශ්නයක්. මොකද පාලනේ තීරණකන් තමයි පාලකව නටන්නේ. අපි දැක්කනේ දැන් හිටපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එතුමා ජනාධිපති එතුමා අගමැති ධූරයේ ඇමති කමේ ඉන්නකොට අගමැති කමේ ඉන්නකොට අපි හිතන හොඳ බුද්ධියක් තියෙන කෙනෙක් කියලා. එතුමා ජනාධිපති වුණාට පස්සෙත් අපි හිතන මොලයක් තියෙනයි කියලා. දැන් බලනකොට එතුමා කරපු ක්‍රියාමාර්ගත් එක වර්තමානයේ කතා කරනකොට අපිට පේනවා එතුමා තරම් මෝඩයෙක් මේ සමාජ මේ රටට බල වෙලා නැහැ. ඒ වගේ ඉතින් මේ මා පාලකයෝ බලයේ තිනකොට මොලේ නැති වැඩ කරනවා. ඒ නිසා බලේ නැති වුණාට පස්සේ තමන් ඒකෙන් පීඩාවටපත් වෙන්න සිද්ධ වෙනවා කියන කාරණාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උපයෝග කරගෙනවත් පාලකයෝ හැදෙන්නේ කියන කාරණා මතක් කරන්න ඕනේ.